දිවිතුරා කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් ඉදිරියට අගස්ත 100කින් ඒ කියන්නේ සමාජිකයේ පාත්‍රකෙන් අහන දෙයක් ගැනයි මට අද වීඩියෝ එක තුළින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෙවැනිම වීඩියෝ දෙපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම මතක් කරන්නේ. ඉතින් ඔයා මෙතනදී මෙන්න මේ වගේ දෙයක් ගැන පැහැදිලිවම දන්නවා ඇති කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්නට අපි අද වීඩියෝ එක තුළින් සිහිපත් කරන්නට කටයුතු කරනවා කියලායි මම ඔයත් එක්ක මේ වෙද්දී කතා කරන්නට උනන්දු වෙන්නේ කියන කාරණාව අද වීඩියෝ එක තුළින් කතා කරන්නට සාකච්ඡා කරන්නට කටයුතු කරනවා කියලායි මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු රසක් මම ඇති කරගන්නේ කියන කාරණාව අද අපිට මේ වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දෙයි මම අද වීඩියෝ එක හරහා කතා කිරීමට සිහිපත් කරන්නට කටයුතු කරන්න කියලා මම ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාට මම මේ වගේ දෙයක් ගැන කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්න කටයුතු කරනවා කියලයි මම අද වීඩියෝ එක තුළින් සාකච්ඡා කිරීමට කටයුතු කරන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපි මේ වගේ දෙයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු රසක් මම ඇති කරගන්නට කටයුතු කරනවා කියලයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු ඇති කරගන්නේ. කෙසේ වෙතත් මම මෙන්න මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්නට කැමැත්තක් තියෙනවා කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්නට කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම ඔයාට දැන් මම මෙහෙම දෙයක් කියන්නද අගස්ති කියලා කියන්නේ හැමතිස්සෙම සමාධිල ගැන හිතන්නේ නැතුව හිටපු කෙනෙක් වුණත් අද වෙනකොට නම් තමන් එහෙම කරපු එක ගැන ගොඩාක් පසුතැවිලි වෙනවා. ඒ වගේම තමයි අර පොලේ මුදලාලි ආවට පස්සේ තමයි දැනගන්නේ. තමන්ගේ අසනීපය වෙනුවෙන් මේ ගෙදර පවා උගස්සයන් මේ කට්ටිය කටයුතු කරලා තියෙනවා. ඉතින් තාත්තා මේ තරම් කැපවීමක් සමන් වෙනුවෙන් මේ තරම් ඊශ්වර සමාධි ජීවත් වෙන්න තියෙන එකම ගෙදර සහ මතකයන් ගොඩක් ඒක රාශි වෙච්ච ගෙදර. විකුණලා දායක කියලා හිතන්නද පුළුවන් කමක් නැහැ කියලයි අගස්තේ හිතලා තිබුණේ. හැබැයි හිතන හැමදේම කොච්චර වැරදිද කියන එක මේ වෙද්දී කල්පනා කරන්නට කටයුතු කිරීමත් සමගයි ඇත්තටම අපිට මෙතනදී හිතෙන්නේ මේ වගේ දෙයක් අගස්තේ අහන්නේ තමන්ගේ හිතට ආපු ඒ ආවේගය නිසා. කෙසේ වෙතත් මෙතනදී සිය කියන්නේ තමන්ගේ දූල දෙන්න වෙනුවෙන් අගස්තේව ආරක්ෂා කරන එක තමන්ගේ වගකීම. තාත්ත කෙනෙක්ගේ වගකීම තමයි තමන්නේ ගත්තේ. අගස්ත කියන තමන්ගේ බෑන මිස තමන්ගේ පුතාව කෙනකන්නයි හැමදාම ඕන වුනේ. ඒ වගේම ඊශව සමාධිය සතුටින් කියන සමාධිකව වැඩි කාලයක් බෑ. ඉතින් ඒ නිසා මේ හැමදේම වෙනුවෙන් අගස්තව බේරගත්ත කියන දෙයි මෙතනද සීයගේ උත්තරේ බවට පත් වෙන්නේ.